අරුන් සිද්ධාර් යාපන සිවි සමාජ කේන්ද්‍රයේ සභාපති. ඒකත් එක්කම අද අපි යාපන සිවි සමාජ කේන්ද්‍රයේ යාපන අම්බේත්කා ව්‍යාපාරය යාපන කාන්තා පෙරමුණ තුමුල්ල එකතු වෙලා දෙමළ ජනතාව 300කට වැඩිය මිනිස්සු පිරිසක් එකතු කරාගෙන කාංග්‍රේසෙන් තුරේ KKS කාංග්‍රේසෙන් තුරේ තයිටි වල තියෙන දිස්ස රජ මහා විහාරෙට අපි අද ආවා. තයිටි හන්දියේ ඉඳලා අපි ආගමනක් ඇවිල්ලා මේ පන්සලට ඇවිල්ලා අපි බුද්ධ පූජාවක් දෙමළ ජනතාවත් එක්ක එකතු කරාගෙන පූජාවක් කරා. හේතුව ඇවිල්ලා මේ පන්සලට මෑත කාලක අපි දැක්කා ඇතැම් දේශපාලන පක්ෂයෙන් විරෝධතාවයක් පෙන්නල තිබුණා, ප්‍රශ්නයක් කරලා තිබුණා. සාමාන්‍ය 20ක් 25ක් විතර කට්ටියක් එකතු වෙලා පෙන්වුවා දෙමළ ජනතාව මේ පන්සලට විරුද්ධයි කියලා. අපි ඒක නෑ කියලා පෙන්වන්න මේ ප්‍රශ්නේ මේ අද සිදුවීම අපි කරා. දෙමළ ජනතාව නෙමෙයි මේ පන්සලට විරුද්ධ වුණේ, එක්තරා පක්ෂයක්. ඒ පක්ෂයේ කණ්ඩායමක් තමයි ඒ වගේ මේ විරුද්ධතාවයකට නිරත වෙලා හිටියේ. මේ පන්සල මෙතන තිබිච්ච පන්සලක් දෙමළ බෞද්ධයෝ උතුරු නැගෙනහිර පළාතේ ජීවත් වෙච්ච ඉඳා බෞද්ධ නටමුන්, බෞද්ධ සිද්ධස්ථාන, බෞද්ධ දේවල් මේ පැතිවල තියෙනවා. ඒක පුරා විද්‍යාවෙන් අම්බ වෙලා තියෙනවා. කඳුරුගොඩ තියෙනවා, නාගදීප තියෙනවා. ඒ වගේ මේ තයිටි වලත් මේ පන්සල අවුරුදු ගණන් තිබිච්ච පන්සලක්. දැන් නැවත මේක හදලා තියෙනවා. දැන් මේ පන්සල සාමාන්‍යයෙන් දෙමළ ජනතාවගේ ඉඩමක් අල්ලගෙන මේ පන්සලේ ඇදුවා කියලා චෝදනාවක් දෙමළ දේශපාලන ඌමනාවකින් සමහර පක්ෂවල් යොමු කරනවා. එහෙම කාගේ හරි ඉඩමක් අල්ලලා තිබුණොත් ඒ මිනිහයාට පුළුවන් නීතිමය මාර්ගයෙන් උසාවියට ගිහිල්ලා ඒක බේරගන්න. නමුත් එහෙම කවුරුත් මෙතන ඉදිරිපත් වෙලා නැහැ උසාවියට. හේතුව මේ පන්සලට සාමාන්‍ය මේ පැතිවල කෝවිල් වලට ඉඩම් තියෙනවා වගේ පන්සල් වලට ඉඩම් අක්කර ගණන් තිබුණා. නමුත් සාමාන්‍ය ජනතාවේ ඉඩම් අල්ලගෙන ඇවිල්ලා ඊට පස්සේ මේ පන්සලට අයිති වෙන ඉඩම් අඩු වුණා. නමුත් පන්සලෙන් මිනිස්සු එළවන්න කියන දැන් චෝදනාවක් කියනවා දෙමළ ජනතාවේ ඉඩම් පන්සලෙන් අල්ලගත්තා කියලා. ඒක නෙමෙයි ඇත්ත. ඇත්තටම පන්සලේ ඉඩම් ටික දෙමළ ජනතාව කිප දෙනෙක් අල්ලගත්තා. ඉතින් ඒ වුණාට එතන ගැටුමක් නැහැ. මේ පැතිවල දෙමළ බෞද්ධයෝ හිටපු ජීවත් වෙච්ච ප්‍රාවිද්‍යාව එවිඩන්ස් තියෙනවා. ඒකින්ද දෙමළ දේශපාලකයෝ විරුද්ධ වෙන ඒ මතවාදය නෙමෙයි දෙමළ ජනතාවගේ මතවාදය කියලා අපි දකුණට කියන්න කැමති. මේ පැතිවල අනිත් රටේ අනිත් පැතිවල හැම ආගමම අදාගෙන මිනිස්සු ජීවත් වෙන විදියටම උතුරු පළාතේ බෞද්ධ අය, ඉස්ලාම් අය, ක්‍රිස්තියානි අය, අනිත් ආගම් අදාන අය, ආගම් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මිනිසුන්ට පුළුවන් ජීවත් වෙන්න, සිංහල ජනතාවට පුළුවන් ජීවත් වෙන්න. මෙතන කවුරුත් කාටත් කියන්න බෑ මේක අපේ නිජ භූමිය, මේක දෙමළ ජනතාවගේ නිජ භූමිය, නැත්තම් දෙමළයාගේ මෙතන ඉඩම, මෙතන Hindu ආගම විතරයි අදන්න පුළුවන් කියලා. ඒව කිසිම දෙයක් නීති අනුකූලව වළංගු නැහැ. අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට දීලා තියෙන අයිතිවාසිකම, ආගමික අයිතිවාසිකම තාවුරු වෙන්න ඕනේ. අපි බලධාරීන් ඉල්ලනවා ඒ අයිතිවාසික මේ ආගමික නිදාස මෙතන තාවුරු කරන්න. බෞද්ධ ආගමට මෙතන ලොකු බලපෑමක් තියෙනවා දේශපාලන පක්ෂවලින්. ඒක නතර කරන්න, ඒක නතර කරන්න කියලා අපි ඉල්ලනවා. ඉල්ලා සිටිනවා.